කෘතිම වශයෙන් නඩුව වලට පෙනී ඉඳෙමිදී එක නඩුකාරයෙක් මගෙන් අහුව මම නීතිඥයෙක්ද කියලා එකපාර. ඒ සුදු හැම පිළිබඳ මම ඇයට උත්තර දුන්නා. ඔබ කතා කරන්නේ මගේ ඇඟ පිළිබඳව කියලා. මම හිතන්නේ ඒක ඌට ඇයට බැඳුනා. ඒ වගේම මම කියලා දුන්නා ඔබ කතා කරන්නේ මේ රටේ විතරක් හිටපු නීතිඥයෙකුට විතරක් නෙවෙයි. නීතිඥ සංගමයක හරි හැම වෙලා ඒ රටේ සෑහෙන යමක් කරපු නීතිඥයෙකුට එදා හිටියා ඒ කන්තෝර ඒ ඒ ඒ උසාවියේ වාඩි වෙලා හිටපු නීතිඥයෙකුට මම කිව්වා මම මෙය නීතිඥ මණ්ඩලයටත් දැනුම් දෙනවා මේ වහම මේ පිළිබඳ කටයුතු නොකරොත් කියලා. ඇය අද නඩුකාරයෙක්. ඇය සමාව එල්ලුවා මගෙන් කාමරයට ගෙනල්ලා. එහෙම කරපු දෙයට. ඒ කරපු දෙයට මම ඇයට කිව්වා නීතිඥ යන්ගේ තියෙන නෝම්ස් කියලා එක. සදාචාරාත්මක පද්ධතියක් තියෙනවා අපි විසින් ගැටෙතු කළ යුතු. මගේ සේවාදායක ඉදිරියේ ඔබ නීතිඥයෙක්ද කියලා අහන්නේ මොකද මම ෆෝම් එකක් ෆෝල තමයි දෙන්නේ මම නීතිඥයෙක් කියන එක. අනිත් එක යාට විනාඩි ගණනක් ඇතුළත දැනුම් දෙන්න පුළුවන් මගේ නීතිඥ සංගමයට. ඇය සමාව ඉල්ලුවා. ඒ වුණාට ඇයට රජෙන් නම් තනතුරු දීලා තියෙනවා ඉහළම තැන් වලට. මොකද එයා එතනින් නිරපන්න පුළුවන් වෙන රටක නම්. आरक्षा करनता प्रधान पलवी उपाधि यूनिवर्सिटी आचार्य उपाधि वायरसोलॉजी දේවනිපුතාමා සමග නීතිඥයෙක් විදියට කටයුතු කරනවා. මේ දුව මේ දිනවල වෛද්‍ය විද්‍යාලය හදන්න අතර දැනට මම ලංකාවේ සිංහල ඉගෙන ගන්නයිත් මම ඇත්තෙන්ම මගේ ලංකාවේ මිනිස්සුන්ගේ හાર્ට් බීට් එක ඉගෙන ගන්නත් එක්ක ලංකාවට යන්න කිව්වා. මොකද හේතුව ඔයා ඉගෙන ගත්තොත් තමයි කවදා හරි හොඳ වෛද්‍යවරියක් වෙන්න පුළුවන්. ඔව් ගාන ඈ ගාන වලට ගියා සති 3කට ඉගෙන ගන්න. මම කියන්නේ ලංකාව තෝරගන්න. ඔහු නිබන්ධනය කරන්නේ ඔහුගේ ඈගේ අවසාන වසරේ. මගේ නෝනත් ඒකට කටයුතු කරන මේ දිනවල ජයවදනපුර හොන් දෙදෙනා මේ දසල් ලංකාවේ ඉන්නේ. දැන් එංගලන්තයේ පුළා නීතිඥ කී දෙනෙක් විතර ජීවත් වෙනවද? ඒ කියන්නේ ඔවුන් මේ වෘත්තියේ නියැලෙන්නේ අපේ නීතිඥ සංගමයක් තියෙනවා. නීතිඥයන 60,000කට වැඩි අධික සංඛ්‍යාවක් මෙහි ඉන්නවා. ඒතකොට ලාංකිකයන් ඉන්නවා 400 ගණනක් විතර ඉන්නවා. නමුත් වෙලා තියෙන්නේ දත්ත හරි අමාරුයි දැනගන්න. අපේ සංගමයක් තියෙනවා Association of Sri Lankan Lawyers UK කියලා නීති සංගමය. එහි දැනට සමාජිකත්වයේ උසුලනෝ 100 ගණනක විතර. අපි හැමදාම ඒ දනවසිය දැනට අවුරුදු 5කට විතර සිස්සේ අපි ඒ විශාල කටයුතු කරනවා. අපි එකෙන් ආධාර දෙනවා. මම මේ ළඟදී ආධාර ක්‍රමයක් ඇති කරලා ලංකාවේ දුප්පත් නීතිඥයන් නීතිඥ ශිෂ්‍යන්ට බාරයක් ට්‍රස්ට් එකක් ඇති කරලා අපි සිංහල දෙමළ නීතිඥයන් දෙනවා. ඒ වගේම 20 දෙනෙකුට ඔවුන්ගේ විභාග කර ගැනීමට දැන් අපි මේ අවුරුද්දේ ඉඳලා පටන් ගන්නවා. දැන් මේ මම මේ ඔය නීතිඥ වෘත්තිය ගැන ඔය ලෝකේ තියෙන දාර්ශනික සංකල්ප සමග ගොඩාක් මේ ගැටෙන සබ්ජෙක්ට් එකක් නේ නීතිඥ වෘත්තිය කියන්නේ. ඒ කියන්නේ දැන් ලෝකේ නිදහස පිළිබඳව කතා කරනකොට මිනිස්සුන්ගේ තියෙනවා විවිධ මත. දැන් ලංකාවේ නිදහස, ලංකාවේ ජනමාධ්‍ය නිදහස, ලංකාවේ මිනිස්සුන්ට නිදහස හිතන්න, තමාගේ අදහස් ප්‍රකාශ කරන්නට මේ වගේ වලට ඔබතුමාට මොකක්ද හිතෙන්නේ? දැන් දැනට අපිට පේන විදිහට එහෙම ඒව හරි අඩුයි. දැන් එංගලන්තයේ සමග ගත්තාම මිනිස්සුන්ට මෙහි ඉන්න රජිනට විහිළුවක් හරි කරන්න පුළුවන් පත්‍රයක් තුළේ. ඒ කියන්නේ ඕන දෙයක් කිරීමේ, ඒ කියන්නේ මම අදහස් කරන්නේ ඔවුන්ට තමාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඉතාමත් ඉහළම වශයෙන් තියෙනවා. නමුත් දැන් ලංකාව වගේ රටක එහෙම දෙයක් පේන්නට නැහැ. ඔබට හිතෙන්නේ මොකද්ද එහෙම දෙයක්? මේක තමයි මගේ පෞද්ගලික අදහස. දැන් ඔබතුමාට මේක පිළිබඳව මොකද්ද කියන්න තියෙන්නේ? සජිත් හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ මෙහෙමයි. දැන් අපේ රට
නිදහස ලැබුවයින් පස්සේ බොහොම කෙටි කාලයයි අපේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට එමු වෙලා තියෙන්නේ. අපේ දේශපාලඥයෝ බොහෝ දෙනෙක් අධ්‍යාපන මට්ටමකින් ආවත් ඔවුන් හැසිරෙන්නේ ඒ ඇත්තෙන්ම ඔහුගේ සදාචාරාත්මක හැසිරීම රටාව බලාපොරොත්තු වෙන ලොකු ගරුත්වයක් මිනිස් කෙරේ. අපේ අධ්‍යාපනයයි සදාචාරය අතර තියෙන කෙටි බලාපොරොත්තු ටිකක් විතරයි ඔවුන් බලාපොරොත්තු වෙන. ඔවුන් මහ පසුතලයක ඉන්නවා. ඒකෙන් හින්දා අපට නම කියලා කතා කරන්න බෑ. දැන් මේ රටේදී ටෝනි බ්ලෙයාට ටෝනි බ්ලෙයා කියලා කතා කරනවා. ඒ වගේම බුෂ්ට බුෂ් කියලා කතා කරනවා. බුෂ් මහත්තයා කියලා කතා කරන මැතිතුමා ගරුත්වයෙන් හැමදේම වගේ අපේ රටවල් වල කතා කරොත් එහෙම ඔහුට ඊළඟට මොන වදකාගාරයකට යන්න වෙයිද දන්නේ. එහෙම කතා කරේ නැත්තම්. නැත්තම්. මොකද මම පත්‍රකාරයෙක් විදිහට හින්දෙද්දි මට මතකයි මගේ පත්තරේ හිටපු කීප දෙනෙක් විතරයි නම කියලා කතා කරේ. ලලිත් ඇතුළම්බදිලිතුමාට ලලිත් කියලා කතා කරේ. ගාමිණී ගාමිණී කියලා කතා කරේ. කවුද? මණික් ගිසිල්ලා විතරයි මාත් එක්ක ගියපු. නමුත් ඔහුට කතා කරන්න පුළුවන් දුන්නේ ඔහු ඒ පසුතලයක හිටපු නිසා. හැබැයි ඒ පසුතලය බොහෝ අයගේ නැහැ. ඒ පෞරුෂත්වයේ ඇත්තෙත් නැහැ. මොකද හේතුව ඔහුගේ ජොබ් රස්සාව නැති වුණා නම් ඔහුට ගෙදර ඉන්නේ නැහැ. කොළඹ හතේ ගෙදරක ඔහුට ඉන්න පුළුවන්. නමුත් අපේ ඉන්න බොහෝ දෙනෙක් ඇවිල්ලා තියෙන රැකියාව තරතුරු ඒ විදිහට දරාගෙන. ඒ විතරක් නෙවෙයි. මර්ධනකාරී පිළිවෙලකට මෙහි රජිනි කවදාක නීතියෙන් පිළිසරණක් පැතුවොත් මිසක් ඔහු මර්ධනකාරී පිළිවෙලකට මෙහි දේශපාලනය යන්නේ නැහැ. නමුත් ඇයි දැන් අපේ ලංකාවේ මේ විදිහට මේ එක පැත්තකට අපි යොමු වෙලා තියෙන්නේ? ඒ කියන්නේ දැන් අපේ ලංකාවේ මිනිස්සුනේ දැන් මේ දේශපාලඥයන් තෝරන්නේ. දැන් මේ දේශපාලඥයෝ කැමැත්තෙන් විතරක් එතුන්ට යන්න බෑනේ. අපේ තියෙනවා මේ වෝටින් සිස්ටම් එක. අපේ මේ අපි ඡන්ද දෙනවා. ඡන්ද දීලානේ මිනිස්සුන්ගේ පාර්ලිමන්ට් එකට. නමුත් මෙහෙම වෙලත් ඇයි මිනිස් අපේ මේ ජනතාව මේ විදියට මේ අපිට අපි ඇයි අපිට ඒ නිදහසාල අත් කරගන්න බැරි වුණේ? දැන් අපේ තියෙනවනේ ප්‍රජාතන්ත්‍රවාදයක් රාමුවක් තියෙනවා. නමුත් ඒ තුලත් අපි තාමත් හිර වෙච්ච ගතියක ඉන්නේ. අපිට බෑ මිනිස්සුන්ට තමාගේ නිදහසක් ප්‍රකාශ කරන්න. අපේ පුවත්පත් කලාවේදීන්ට බැරි වෙලා තියෙනවා ඔවුන් කැමති දෙයක් ලියන්න. දැන් ඒ වගේම දැන් ඔය මේ ජාතිවාදී ප්‍රශ්නවලටත් ඔය වගේ සෑහෙන්න බලපෑවා. කියන්නේ ඔවුන්ගේ භාෂාව ප්‍රකාශ කරගන්න බැරි නිසා. ඉතින් ඔබතුමාට මොනවද හිතෙන්නේ ඔය ගැන? සජිත් ඔබ මම හිතන්නේ අපි අපේ අපේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මඟ හරි තවමත් කෙටි. අවුරුදු 60කට වඩා අඩු කාල සීමාවක් අපි ගත කරලා තියෙනවා. එංගලන්තේ වගේ රටවල් අවුරුදු දහස් ගණනක පරිණාමයක් වෙලා තිනවා. ඔවුන් ඒකට පළපදියම් වෙලා තිනවා. ඔව් දේශපාලනේ ජීවත් වෙන්න බලන්නේ. දේශේ පාලු කරන්න බලන්නේ මේ රටේ මිනිස්සු. අපේ රට මුල පටන් ගන්න මේ ඉඳලා හැමදේම දේශපාලනේ ජීවත් වෙන කොටස. ඔව් දේශපාලඥයෝ කියලා කියන්නේ අපේ රටේ ව්‍යාපාරික කටයුත්තක්. දුවගෙන් පුතාට පුතාගෙන් තාත්තට ඒ වගේ විදියට යන පෞල් වාදයක්. පෞල් වාද කර. ඒක පුංචි පෞල් තියෙනවා, ලොකු පෞල් තියෙනවා. ඒ පෞල් ගස් පිරিলা හැමතැනම. ඒව ආසියාකරයේ තියෙනවා. ආ. ඒ වගේම අප්‍රිකාකරයේ තියෙනවා. මගේ ගොඩක් ඉන්නෝනි මේ අය අප්‍රිකාවේ. නමුත් මොකද මට රටවල් 50 කන්නක විතර මේ සේවාදායකව ඉන්න හින්දා.